අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදාහනේ පුවත් සිරස්තල වෙත ලංකාවේ කන්න නැහැයි කියලා ඉන්දියාවට පලා යන සරණාගතීන් දින 24කට අවශ්‍ය පෙට්‍රල් තියෙනවා බලශක්තිය අමාත්‍යාංශය කියයි ඒ වුණාට අදත් ඉන්ධන පොලින් अमेरिकानु देशपालन कटित पिलिबंद सहकार लेखंबरे जनपति हमुए डायस्पोराव समग साकच्चा किरिमट सूदानम जनपति कियाई गैस अर्बुदेट उद्घोषण गैस गन्न अदा जनताव पोलिमे खटुगस्तोट निवसक गिन्नाक पिया दियनिय सहायगे पेंबता जीविताक्षेट කන්න නැති බව කියමින් ඉන්දියාවේ තමිල්නාඩුවට පිටිසක් පලා ගොස් තිබෙනවා මෙම කණ්ඩායමට 16 දිනක ඇතුළත් බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිටිස තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ ආහාර හිඟයක්ද පවතින බව පවසමිනුයි මෙම පිරිස යාපනයේ සහ මන්නාරමේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන්නේ ඒ මුහුදු මාර්ගයෙන්ුයි රාමේශ්වරම් වෙරළේ දූපතක අතරමංව සිටියේදී මෙම පිරිස වෙරළ ආරක්ෂකෙන් විසින් බේරාගෙන තිබෙනවා අලුත උපන් මාස 4ක බිලිඳෙකු හා අවුරුදු 6 සහ වයස අවුරුදු 9 වයස් කාණ්ඩවල දරුවන් දෙදෙනෙකුද සිටන බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සරණාගතීන් ඉන්දියා පොලිසියට පවසා ඇත්තේ ආහාර සෙවීමට සති ගාණක් දුක් විඳී බවයි අන්තිමට දීවර බෝට්ටුවකට රුපියල් 50000ක් ගෙවා පැමිණි බවද මෙම සරණාගතීන් පවසා තිබෙනවා තවත් පවුල් ඉන්දියාවට ඒමට ක්‍රමසොයන බවයි මේ පිරිස ප්‍රකාශ කර ඇත්තේ මගේ මහත්තයා නැහැ ඒ නිසා ළමයෝ බලා ගන්න ගොඩක් අමාරුයි ඉන්න නෑදෑයොත් මට උදව් කරන්නේ නැහැ අපේ නෑදෑයෝ අපේ ළමයි බලන්නේවත් නැහැ රට කලින් වගේ නෙවෙයි මේ දවස්වල හැමදේම මිලයි අපිට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි ලංකාවේ තියෙන හැමදේම මිල වැඩි. ඒ නිසායි මම මෙහෙ ආවේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැසුණා. එෙහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න 7ක් සඳහා රජයේ සති දෙක බැගින් කල් ඉල්ලා සිටියා. මේ අතර මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ ප්‍රශ්න කිහිපයක්ද වනවා. ඩොලර් අරමුදේ නිසා තානාපති කාර්යාල වසා දැමීම පිළිබඳවත් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මේ අතර ශ්‍රී ලාංකිකයින් තමිල්නාඩුවට පලා යාම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්න අංක 1 අද දෙහි කාලයක් ඉල්ලා සිටි. 7 නලින් බණ්ඩාර ජයමහ මහතා මේ 7 වෙනි ප්‍රශ්නටවත් උත්තරයක් ලැබෙයි ප්‍රාර්ථනා කරනවා. 7 වෙනි ප්‍රශ්නෙට හම්බෙන්නෙත් නැහැ සති දෙක කාලයක් ඉල්ලා සිටි. තානාපති කාර්යාල ගණනාවක් වහගෙන වහගෙන යනවා ඩොලර් දෙය කියලා පඩි ගෙවන්න. තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි යම් කිසි මට්ටමකට බලනවා ඒ තානාපති කාර්යාල 65ක් තියෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. මේ මේ ඔබතුමාගේ අවතාව නෙවෙයි මේ ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා එහිඳ කිරියල්ල එමැතුමා. මම විපක්ෂයේ සංවිධායක ගරු प्रश्न පිරිත් කියලා හරියයිද කරු කතානායක මේ මේක ලොකු වියදමක් කරු නියෝජ කතානායකද 165 දවසේ රටේ මිනිස්සු මේ පාර්ලිමේන්තුවට දෙස් තියෙන වෙලාවේ ආණ්ඩුවේ නොහැකියාව වසන් කරගන්න පිරිත් කියලා හරියන්නේ හරි සාපයක් මේ වියදම් ගන්න මුදල් වලින් කරු අද ඉදිරි කාලය තුල දවැන්ත ආහාර අහේනියක් සඳහා රට මුහුණ දීමේ බරපතල අනතුරක අපි ඉන්නවා සාමාන්‍ය පොහොර ගහලා අපි ගොවිතැන් කරා නම් හාල් මෙට්‍රික් ටන් මිලියන 3.6ක් තියෙන්න ඕනේ ජාතික අවශ්‍යතාවයේ මෙට්‍රික් ටන් මිලියන 2.4යි සහල් රසායනික පොහොර ගැව්වත් මිලියන 1කට වැඩිය සහල් අතිරිතයක් තියෙන්න ඕනේ 25ක වගේ තමයි අස්සන්නේ පොදුවේ හිඟයකට තියෙන. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඔවුරු මොන දේ කිව්වත් අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. මන්නාරම් සහ යාපනයේ යන දිස්ත්‍රික්කවලින් දැන් ජනතාව මේ රටේ ජීවත් වෙන්නට බැරි වෙයි කියලා. දැනට සුළු ප්‍රමාණයක් ඉන්දියාව කරා යන්නේ. ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීම අද දවසේ උපරිමයෙන්ම අපහසු කාර්යයක් කරුවා මාත්‍යතුමනි. මට කියන්න තියෙන ඔබතුමාට හාල්වල එළවලු වල
වල ඒ භෝග වල කිසිදු හිඟයක් ඇති නොවෙන්න වග බලා ගන්න බලුවා එන වෙන අලුත් අවුරුද්දට අපේ වීලේ මණ්ඩලේ අපි ගත්ත වී තියෙනවා ඔය වී මෝල් හිමියන්ට ඕනේ මිලට වී විකුණන්න අපි දෙන්නේ නැහැ අපි ලෑස්ති අලුත් අවුරුද්දේ සාධාරණ මිලට හාල් ටික දෙන්න අපි පිළිගන්නවා මේ ඩොලරයත් එක්ක මේ ආර්ථික අර්බුදයක් දෙක දැන් මේක නිකන් මේ ලිං වලේ වගේ අපේ රටේ විතර ප්‍රශ්නයක් නෙමෙයි මේ අපේ හර්ෂද සිල්ලා මැතිතුමත් අපේ පැත්තට එන්න ලෑස්ති වෙලා ඉන්නේ එමට අවත් ඇවිල්ලා වැඩ කරන්න උදව් කරන්න මම විතර නෙමෙයි අපි කණ්ඩායමම ඔය පැත්තේ අසුන් ගන්නවා තව ටික දවසකින් හොඳයි හොඳයි බලන්නකෝ තියෙන සතුට මුදල් ලැබතිකම ගන්න ත්‍රිවිල් එකේ යනවා. ඔයාලා බලාගෙන ඉන්නේ මේ පැත්තට ඉන්න තමයි. ඒවා නිකන් දවල් හිණ. තව මාස දෙක තුනක් යනකොට බලා ගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගම හිට ගන්නවද කියලා බලමු. කැට තියලා කියන්න සුමාන දෙකයි. නන්ටි කහ ගන්න ඕනේද? එනාගේ නන්ටි ක කියන්නද? 8 දෙනයි දැනට 10 දෙනෙක් කතා කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යන්න තීන්දුව කරලා ඉවරයි. අංකයි 9යි ගමයි ලිපිණයි ඔක්කොම දෙන්නම්. ආණ්ඩු ගන්න එක කෙසේ වෙතත් සමුනාසලා සමුනාසලා මම ඉතාමත්ම සතුටු වෙනවා ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා බොහොම එලිපිටම කිව්වා ඔය සර්වපාක්ෂික ක්‍රියාදාමයේ පිටුපස තියෙන කුමන්ත්‍රණය එතුමම කිව්වා බොහොම ස්තුතියි මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්න ඕන වෙලාවට ගනී පුතුමන්ලා සීනි වලට දැම්මා ස්ථාවර මිලක් සහල් වලට දැම්මා ස්ථාවර මිලක් පරිප්පු වලට දැම්මා ස්ථාවර මිලක් මට කරුණාකරලා කියන්න දැන් එතකොට මිල පාලනයක් අද රටේ නැද්ද මිල පාලනය අවලංගු කරලාද එක දිගටම හාල් හැංගුවා වී හැංගුවා අපි මිල පාලනයෙන් අයින් කරා ඊට පස්සේ තමයි වෙළඳ පොළට ආවේ මිල පාලනයෙන් අපි ඉවත් වුණා මිල පාලනයක් සීනි වලට නැති වුණත් අපි සතොසයි සෞපකාර සමිති වලටයි 150 අවශ්‍ය දෙවියා තියෙනවා විපක්ෂ නායකතුමා මම අර කිව්වනේ 10 දෙනා හයන්නෙන් එක්කෙනයි එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි සෑන්නෙන් එක්කෙනයි ඔයාලගේ ওই නන්ටික බලා ගන්න ජය මාමා මේ මුල් අකුරු හතරෝන් කිව්වා මුදල් ලැබතුමාට කියන්න මෙතෙන්ට ඇවිල්ලා මේ මූල්‍ය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට කියන්න කියලා අපි දැක්ක තන්තන් වල කතා වෙනවා මුදල් ලැබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කවදද මේ මූල්‍ය තත්ත්වය ගැන කියන්නේ මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කවදද මේ එක එකන බයිලා කියන අය බයිලා අහන්න ඕනේ මේ අපි දින 24කට අවශ්‍ය පෙට්‍රල් සංචිත පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් KRD ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළේ ඉන්දියා ණය යටතේ ඊ රාත්‍රියේ කොළඹ වරායට ළඟා වූ පෙට්‍රල් නෞකාවේ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් අද දිනේදීත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. රට තුල පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ පසුගිය කාලයේ පුරාවටම පෝලිම් දක්නට ලැබුණා. ඒ පෙට්‍රල් සහ ඩීසල් හිඟය නිසායි. නමුත් ඇමති ලොකුගේ හා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් ප්‍රකාශ කළේ ඉන්ධන හිඟයට හේතුව ජනතාව බෝලිවලට ඉන්ධන රැගෙන යාමයි. මේ ඉන්ධන ගැටලුව නිසා අහිංසක ජීවිත හතරකට මහපාරේ අවසන් හුස්ම පොද හෙලන්නටයි සිද්ධ වුණේ. මේ අතර දින 24කට අවශ්‍ය පෙට්‍රල් සංචිත පවතින බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එහි ලේකම් KRD ඔල්ගා මහත්මිය අප කළ විමසීම බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එසේම ඉන්දියා ණය පහසුකම් යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් එළමෙන දෙවනදා කොළඹ වරායට ළඟා වීමට නියමිතයි දිවයිනපුරා ඉන්ධන පිරවුම් හල්බෙත ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදත් අද උදේ 6 ඉඳලේ බෙදුම් කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යනකොට අපි තීන්දුවක් අරගත්ත කොළඹ නගරයට හැමදාම උදේට සෑම ෂෙඩ් එකකටම ඩීසල් බවුසරෙකුයි පෙට්‍රල් බවුසරෙකුයි අරින්. ඒ වගේම හන්දෑවේ 2-3 වෙනකොට තව වාරක් එකට අරින්. දැන් මට උදේ කතා කරාම සමහර තැන් වලින් තෙල් රිටර්න් වෙලා ඇවිල්ලා තියෙනවා තෙල් ගබඩාවල තියෙනවා. ඒකම කොළඹ නගරේ භූමි තෙල් තියෙන පිරවුම් පොල අඩුයි. ඒ හැම පිරවුම් පොලකටම භූමි තෙල් බවුසරෙකුත් අපි අරින්. ඒ අක්කම මම අද උදේ වරේ පාන්දර 6ට විතර චෙක් කරා ගාල්ල මාතර කුරුණෑගල අනුරාධපුරේ සරසබිවුන මහපුතලේ මඩකලපේ අපි අරපු තෙල් ටොක තවම තියෙනවා හැබැයි අද හෙට වෙනකොට අපි නැවතත් තවත් රේල්වෙන් තෙල් ටොක අරිනවා ඒ බෝගි ඒවා ටැංකි වලට දාගෙන බෝගි කොළඹට ආපු ගමන් තව රවුමක් අරිනවා ඒ හින්දා මේ සති දෙක තුන තෙල් බෙදා හැරීමේදී මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ කෙසේ වෙතත් අද දිනේදීත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා पव
ඔය කී දෙනෙක් ඉන්නවද බඩේ ඉන්නේ? ඔය තියලා එන්න පුළුවන්ද අපිට? සියලුම පක්ෂකදලා යහපතක් කරන්න මේ මහජනයාට. ඔහොම දුක් විඳින්න දෙන්නේ බෑ. දැන් ඇති අපිට මහන්සි. රත්තරෝ කීයේ ඉඳලා මේ පොලිමේ. මේ අතර පසුගිය 18 වනදා ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් නාවල නුගේගොඩ පාරේ ඉන්ධන පිරවුම් හලකට පිරිසක් කඩා වැදී තිබුණා. අනතුරුව ඔවුන් එහි සේවකීන්ට පහර දී අදාළ පිරවුම් හලේ මුදල් කොල්ලකා ඇති බවටයි අනාවරණය වුණේ. මෙසේ පැමිණි පිරිසින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු ප්‍රසිද්ධ අපරාධකරුවෙකු ලෙස සැලකෙන සොත්ති උපාලිගේ පුත්‍රයා බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ සඳහන් කළේ. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟය නිසා තඹුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල පහළ ගොස් තිබෙනවා. ඩොලරය ක්‍රමෙන් ඉහළ ගියත් ඉන්ධන අර්බුදයේ හමුවේ ගැනුම්කරුවන් පැමිණෙන්නේ නැති නිසා එළවලු මිල පහළ වැටි ඇති බවයි වෙළඳුන් පවසන්නේ. හැම සෙට් එකකම වාහන 200ක් විතර දෙපැත්තට නවත්තගෙන ඉන්නවා ඩීසල් නැතුව. මොනවා කරන්න මාත්‍යද අපිට ඩීසල් ලීටර් 500ක් 600ක් ස්ටෝක් කරගන්න එහෙම හැකියාවක් අපිට නැහැ නේ ඇත්තෙම. රජේ තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට මොනවා කරනවද කියලා. පෙට්‍රල් ටිකක් ගහගන්නද නැහැ. බුදු බණ්ඩුවක් මේ. කක ඇල්ලක් ගෙනලා ඒක දී ගන්න බැරුව මේ ඉන්නේ දැන්. ඉතින් බලන්න කොහොමද කරන්න කියලා වෙන්නේ. මණ්ඩ කමල මේ හොඳටම අඩු වෙලා තියෙනවා. කෝර්මිටියා 15 දාක් කනේ ඉතින් හරි අමාරු ගෙන්න. පෙට්‍රල් ටිකක් ගහගන්න බැහැ දෙද්දේ පොල් මිනිනෝ. පාර්භෝගිකයෝ අතට එළවලු යන්නේ නැත්තේ මේමයි. එදිනෙදා පොලට යන ව්‍යාපාරිකයොන්ට එන්න නැහැ මාකට් එකට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඩීසල් උග්‍රහිකයක් තියෙනවා. ඒක තමයි ගොඩක් දුරට බලපාන්නේ. ඉදිරි දින 10 ඇතුළත ගෑස් සිලින්ඩර් මිලියනයක් වෙළඳපළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. බොහෝ ප්‍රදේශවල අදත් ගෑස් පෝලිම් දක්නට ලැබුණා. කෙරවල පිටිය පාර්යන්තිය සතුව මේ වන විට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් පවතින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩර මිලියනයක ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් සංචිත තිබුණද එම ගෑස් ජනතාව අතට නම් තාම ගිහින් නැහැ කියලයි තවමත් පවතින ගෑස් පෝලිම් වලින් නම් පෙනෙන්නට තිබෙන්නේ. තවමත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වල මිල වැඩි කරලා නැහැ. නමුත් අලුතින් ලැබුණු ගෑස් සමහර අලවිකරුවන් වැඩි මිලට අලවි කරනවා. එවන් ස්ථානයක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් අදාවිලා තිනවා ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරලා නැහනේ 2800ට විකුණන තියෙන ගෑස් එක 4500කට විකුණලා තිනවා ඒක මිනිස්සු ඇව්වාම මෑවා කඩේ වහ කොයිද එංගිලා උදේ පාන්දරම එයා රුපියල් 4000කට වැඩිය ගෑස් සිලින්ඩර් විකුණලා තිනවා ඒක ඉතාම අසාධාරණ වැඩක් අද මේ ජනතාවට මේ ඇතුලේ තියෙන ගෑස් ටික මේ වෙලාවේ බෙදන්න කියන්නේ එතකොට මේ මිනිස්සු පාර ඇරලා දෙයි නැත්නම් අද මුළු දවසම මේ පාර වාගෙන ඉන්නවා अमेरिका एक्सत् जनपद राज्य डिपार्टमेंटे देशपालन कटयत पिलबंद सहकार लेखा विक्टोरिया नूलन महात्मी जनाधिपति गोटाबे राजपक्ष महता हमुति बेनवा ए जनाधिपति कार्यालय दे अमेरिका एक्सत् जनपद राज्य डिपार्टमेंटे देशपालन कटयत पिलबंद सहकार लेखा विक्टोरिया नूलन महात्मी इपर्वे जनाधिपति गोटाबे राजपक्ष महता हमूना ए जनाधिपति कार्यालय दिएपति सर्वपाक्षिक समलवेदी इदिरीपत्तू करणु एहि प्रगति सह दिमल जाति संधाने समग हेट दिन पवत्मट नियमित सकच्छव पिलबंद वाय जनाधिपति वरिया नूलन महात्मी धनवाद कले ए पिलबंद प्रसाद पलकल सहकार लेखंपटी कैनडाव अमेरिका एक्सत् जनपदे सह यूरोपा रटवल सिटिन डायस्पोराव समग
සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නා. ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසු වුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එසේම උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබා දීමටත් පියවර ගන්නා බව නූලන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞත්‍රිකාංශයේ දායකත්වය ලබා ගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුරුල් කර හැකි බවයි පෙන්වා කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීමකින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව ජනාධිපතිවරයා අවධාරණය කළා. එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන් මහත්මියගේ ඇගයීමට ලක් වුණා. කටුකස්සට ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් පුද්ගලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කටුකස්සට පොලිස් වසමේ රණවන පාරේ මැණික් කුමර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා දියණිය සහ ඇගේ පෙම්වතා බවයි පොලිසිය සඳහන් කළේ. මවත ගින්නෙන් පිලිස්සී බරපතල තුවාල ලබා තිබෙන අතර ඇය මේ වන විට මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද අලුයම හටගත් මෙම ගින්නෙන් නිවසද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට මේ වන විට කටුකස්සට පොලිසිය පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් හැටිය. අනවසර දීවර කටයුතු වල නිරත වී සිටින ඉන්දිය දීවරින් 16 දෙනෙකු සමග ටොල යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ගෝමරන් කඩවල ප්‍රදේශයේ හක්කපටස් පිපිරීමෙන් දකුණු පාදයට හානි වූ ඇතින්නක ගම්වාසීන් සොයාගෙන තිබෙනවා. පසුව වනජීවි නිලධාරින්ට දැනුම් දීමෙන් අනතුරුව එම ඇතින්නට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. මෙම ඇතින්නට මාස 6ක පමණ පැටවියෙකුද සිටිනවා. හැටන් ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දෙන්නේ දින දෙකකට වතාවයි. ඒ හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. රැට එන්නේ පාන්දර 3ට. ඉතින් 3ට ළමයි නාවන්න කරන්න අමාරුයි. බොණ්ඩ ගන්නත් එතන ඒ වෙලාවේ සීතලයි. රැට එවන එක පාන්දර 3ට එවන එක උදේ 6ට එවුවොත් පැය දෙකක් ඇරියොත් ඇති. දවස් දෙකකට පාරක් හරිනවා. ඒකත් 2-3 වෙනකොට හරින්නේ. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.